මේ තියෙන්නේ XRP daily chart එක XRP එක price එක අපි කලින් කතා කරා මේ breakout එක potential breakout එකක් ගැන ඒක මේ වෙනකොට fake එකක් නොවි තාමත් break එකක් පව පෙන්න තියෙනවා fake out එකක් නෙමෙයි ඒක break වුණා නමුත් overhead resistance එක මේ වෙනකොට retest කරනවා 748 region එක ඉතින් මේක previous අවස්ථා ගන්නවක retest කරපු level එකක් නිසා මේක ටිකක් තද බල resistance එකක් බව පෙන්න තියෙනවා මේක මීට කලිනුත් අප්‍රේල් මාසේ ඊළඟට මාර්තුද නැහැ අප්‍රේල් මුළු මාසෙම මේක අවස්ථා හතරක් විතර try කරා break කරන්න බැ fail වුණා ඒ fail වෙලා වැටුණා මේක low level එකට 741 වගේ දැන් නැවතත් 750 48 කියලා 450 cents මේක ඉතින් hold number සාමාන්‍යයෙන් strong resistance ඉතින් මේ 750 region එක නැවත retest කරන බව පේන තියෙනවා 4850 region එක ඒක කෙසේ වෙතත් මට කියන්න උවමනාවක් තිබ්බේ ඒක වගේම මෙතන අපිට නොපෙනෙන තව දෙයක් තියෙනවා ඒක තමයි මේ chart එකේ පෙන්වන inverse head and shoulder pattern එක මේ 745 region එක support level එකක් මේ මැද්ද තියෙන කඩිර බ්ලූ කඩිර ඒක උඩ හැදිලා තියෙන head and shoulder pattern එක වගේම මේ neck line එක බැලුවොත් ඒක breakout pattern එකක් bullish breakout pattern එකක් වගේම පහල තියෙන RSI එකත් up trending rising වගේම මේ 50 mark එක already retest කරලා උඩට යමින් ඉන්නවා සාමාන්‍යයෙන් මේක extremely bullish signal එකක් බව කිව යුතුයි ඉතින් නඩුව තීන්දුව සම්බන්ධනොත් මේකට වැඩි වාසි දෙන්නේ CC එකට නෙවෙයි Ripple එකට බවත් අපි දන්නවා වගේම Ripple globally expand කරනවා මේ මෑතකදී crypto exchange එකක් පවා එකකට පවා invest කරා මේ වගේ විශාල කටයුතු ගොඩක් Ripple සම්බන්ධයෙන් සිද්ධ වෙනවා වගේම Ripple massive community support එකක් තියෙන බවත් ඔයාලා දන්නවා ඉතින් watch list එකේ තියාගන්න මේවා entry ගන්න DC කරන්න කැමති අයට already opportunities මේ වෙනකොටත් තියෙනවා මතක තියාගන්න මේවා financial advice what signals උත් නොවන බව මම license advisor කෙනෙක් නෙමෙයි XRP inverse head and shoulder පැහැදිලිව නොදකපු අයට මේ තියෙන එකේ තවත් සමීප රුවක් ඡායාවක් මොකද chart එකක් මේ තියෙන support level එක head and shoulder breakout එකට already සූදානම් බව තමයි පේන්න තියෙන්නේ blur කියන්නේ පසුගිය කාලේ වැඩි කතා බහ කරලා ලක්වෙච්ච NFT space එකේ NFT අලුත්ම market place එක මේගොල්ලෝ ලොකු reward schemes වගේ දාලා launch කරපු නිසා NFT වලදී ओपन सी वगे प्लेटफॉर्म्स पर अभी बहुत ट्रेडिंग वॉल्यूम के समत कम लगना මේ තොරතුර බ්ලර් එක ගැන උනාට බ්ලර් එකට සම්බන්ධ තවත් ප්‍රොජෙක්ට් එකක් ගැන ඒක තමයි ඒගොල්ලන්ගේ ලෙන්ඩින් ආම් එකේ ඒක බ්ලෙන්ඩ් ඒගොල්ලෝ කරන්නේ NFTs බේස් කරලා මේගොල්ලෝ ණය දෙන සර්විස් එකක් නැත්තම් ලෙන්ඩින් ප්‍රොටෝකෝල් එකක් ලොන්ච් කළා ඒකට මේ වෙනකොට 16,000 ඒ වගේ සර්විසස් ප්‍රොවයිඩ් කරලා තියෙන බව සඳහන් වෙනවා ඒකේ වැලිය එක ඉතිරියම 1,23,500ක් නැත්තම් මිලියන US ඩොලර් මිලියන 225කට වටිනාකමක් තියෙන ලෝන්ස් මේ වෙනකොට ප්‍රොසෙස් කරපු බව සඳහන් වෙනවා මේ බව නැන්සන් ආයතනයත් තහවුරු කරනවා ඉතින් NFT මාකට් ප්ලේස් එක අතරේ මේ වෙනකොට ලොකුම කතාබහ තියෙන අලුත්ම නෙට්වර්ක් එක බ්ලර් සෑහෙන දුර ගමනක් ඇවිත් තියෙන බව පේන්න තියෙනවා මේ තියෙන්නේ වටිනා chart එකක් ඒක එහෙම කියන්න හේතුව මේලා අලුත්ම ethereum layer 2 protocol එකක් වෙන arbitrum network එක නැත්නම් arb token එකේ chart එක මේ ප්‍රයිස් එක මුල් අවස්ථාවේදී උත්සාහ කරා ඩොලර් 2 රීච් කරන්න හැබැයි 1.80 වගේ රීච් කළා ප්‍රයිස් එක හෝල් කරගත්තේ නැහැ එතනින් crash වුණා මේ level එක ඩොලර් 1.60 ලෙවල් එක දින ගණනාවක් උත්සාහ කරා මේ ලෙවල් එක හෝල් කරන්න නමුත් එතනින් ක්‍රෑෂ් වෙන බව පේනවා ඊට පස්සේ ආවේ මේ පහල තියෙන අනිත් සපෝට් ලෙවල් එකට ඒක තමයි $1.10 රීජන් එක එතන මෙවර මේ අවස්ථා ගණනාවක් සහ මේ ඊයේ පෙරේද නැවත අවස්ථාවක දෙකක වගේ ලෙවල් එක හෝල් කරපු බව පේන්න තියෙනවා වගේම ප්‍රයිස් එක ඔල්රෙඩි බ්‍රේක් අවුට් වුණා මේ මල්ටි ඩේ ලෙවල් එක 1,20 රීජන් එකකින් උඩට ඇවිත් තිනවා අද දවස වැදගත් මේ ලෙවල් එක හෝල් කරන එක ඒ වගේම මේක අපිට නොපෙනෙන වෙජ් ෆෝමේෂන් එකකුත් තියෙනවා මම පෙන්නනවා නම් මේ තින්නේ ආබිට්‍රම් එකේ වෙජ් ෆෝමේෂන් එක මේකේ මේක ඇත්තටම 4 hour chart එක මේ 4 hour එකේ වෙජ් ෆෝමේෂන් එක
මේ වෙජ් ෆෝමේෂන් එකේ මේ උඩ තියෙන රෙසිස්ටන්ස් ලයින් එක බ්‍රේක් කරලා දැන් රිටෙස්ට් කරමින් ඉන්නවා මේ ලෙවල් එක හෝල් කිරීම වැදගත් වෙනවා ආබිට්‍රම් එකට. ඉතින් මේක තමයි ආබිට්‍රම් එකේ අල්ම තත්ත්වය. ඉතින් ඉතරම් ලේයර් 2ස් මේ 2023 වසරේ ලීඩින් ස්පේස් එකක් වොච් කරන්න. ඉතින් ඒ අතරේ ලීඩින් නෙට්වර්ක් එකක් තමයි ආබිට්‍රම් කියන්නේ. ඒ නිසා මේක ගැන අවධානයෙන් ඉන්න එක වැදගත් වෙනවා. මේ වෙනකොටත් අපි අදහස් කරපු ආකාරයටම බිට්කොයින් ප්‍රයිස් එකට පුළුවන් වුණා හෝල් කරන්න 200 පීරියඩ් වීක්ලි මූවිං ඇවරේජ් එකේ. නැත්තම් මේ පහළ පේන පර්පල් ලයින් එක ඒක ලස්සනට මේ සතිය නැත්තම් මේ අවසන් වෙච්ච සතිය හෝල් කරා. දැන් අලුත් සතිය තාම කැන්ඩල් එක ස්ටාර්ට් වෙනවා විතරයි ස්ලයිට්ලි ප්‍රයිස් එක ලෝව බව පෙන්වනවා. ඒක සිරිතත් මේ ඊයේ දවසේ නැත්තම් ගෙවුණ පැවිසි අතරේ ලස්සන ප්‍රයිස් රිකවරි එකක් ගත්තා. ගෙවුණ පැවිසි අතරේ ප්‍රයිස් එක ලෝස් ලෙවල් එක රීච් කරා. කීයද රීච් කරේ අතරම ලෝස් ලෙවල් එක 25,871 දක්වා රීච් කරා. නමුත් ඊට පස්සේ හයස් ලෙවල් එක 28,200 දක්වා කියන්නේ ඩොලර් 1,500 විතර රේන්ජ් එකක මේ කැනල් එක බොටම් එක ඉඳලා උඩට මූව් වෙලා තිනවා. වගේම 200 පීරියඩ් මූවින් ඇවරේජ් එක මේ වෙනකොට එතනට පුල් බෑක් වෙලා නැවත ලස්සන රිකවරි එකක් කරන් තිනවා. ළඟම තියෙන ඕවර්හෙඩ් රෙසිස්ටන්ස් එක තමයි 31,000. මේ 31,000 කඩවීම පව කරොත්ින් සෑහෙන දුරක් යනකම් බිට්කොයින් වලට යා හැකි බව පේන්න තිනවා. ආයිමත් රෙසිස්ටන්ස් එකක් සිග්නිෆිකන්ට්ලි එනවා නම් ඉන්නේ මේ 37,000 වගේ රීජන් එක. එතන පැන්නොත් ඊළඟට 43,000 වගේ වෙනකම් එන්න අවස්ථාව තියෙන බව බිට්කොයින් වලට පේන්න තිනවා. රිචඩ් හාට්ගේ හැක්ස් නෙට්වර්ක් එක මේ වෙනකොට මාකට් කැප් එකේ ඉඳවන්ත කඩා වැටීමකට ලක් වෙලා තියෙන බව. මේක මේ මෑත මේ පසුගිය බෙයා මාකට් එකේදී වැටෙනවා. හැබැයි මෑත රිකවරි එකේදී මාකට් කැප් එක හයස් ලෙවල් එක රීච් කරා බිලියන 22 වගේ ලෙවල් එකක්. ඒ ඇවිල්ලා මාර්තු 23. හැබැයි බිලියන 22 ඉඳලා මාකට් කැප් එක බිලියන 22 ඉඳලා මේ වෙනකොට බිලියන 2 දක්වා බිලියන 20ක මාකට් කැප් ලොස් එකක් සිද්ධ වෙලා තියෙන බව පේන තියෙනවා. කෙසේ වෙතත් අද දවස බැලුවොත් මේ හෙක්ස් එක වගේම පල්ස් නෙට්වර්ක් එක මේ ඔක්කොම එක කම්පනි එක එක ක්‍රිප්ටෝ නෙට්වර්ක් එක නැත්නම් ඒගොල්ලන්ගේ සිස්ටර් චේන්ස් මේවා අද දවසේ පර්ෆෝම් කරන බව පේන තියෙනවා. මාකට් කැප් ලොස් එක ස්ලෝ රිකවරි එකකට එමින් තියෙන බව පේන තියෙනවා. ඉතින් අපි එනවනම් බලන්න ආවේ සම්බන්ධයෙන්. ආවේ ඩේලි චාර්ට් එක මේ වට පේන්නේ. ආවේ එකේ මේ ඩිසෙන්ඩිං වෙජ් පැටර්න් එකක් ෆෝම් වෙනවා. මේකේ සපෝට් එක අවස්ථා දෙකක හෝල් කරලා දැන් බවුන්ස් වෙන බව බොටම් එකෙන් පේන්න තියෙනවා. මේක සාමාන්‍යයෙන් බුලිෂ් බ්‍රේක් අවුට් පැටර්න් එකක්. ඉදිරියේදී අපිට මේක බලා ගන්න පුළුවන් වෙයි. හැබැයි 7:00 වගේ රීච් කළ යුතුයි බ්‍රේක් අවුට් එකට එන්න නම්. මේ මොහොතේ අද දවස් චාර්ට් එක බැලුවොත් ප්‍රයිස් එක ආවේ වල මේ තින්නේ මෙවර බොටම් එක ඩොලර් 50 බවුන්ස් වුණා. ඒකත් හෝල් නම්බර් එකක් දැක්කනේ. හෝල් නම්බර් සාමාන්‍යයෙන් ස්ට්‍රෝංලි හෝල් කරන බව පේන්න තියෙනවා. එතකොට එතනින් ඩොලර් 95 දක්වා බවුන්ස් වෙලා වැටිලා තිනවා මෙවර ඩොලර් 60 දක්වා. නමුත් 60න් මේ වෙනකොට ප්‍රයිස් එක ඇප්‍රිෂියේට් වෙලා තිනවා 68 දැන් අද දවසේ මේ ඊයේ බ්‍රේක් කරපු රෙසිස්ටන්ස් එක නැවත රීටෙස් කරනවා. මෙතනින් බවුන්ස් වෙනවා නම් මේ ලෙවල් එකෙන් උඩට ඩොලර් 70න් උඩට මේක නැවත ඉහළ යා හැකි. ඊළඟ ලෙවල් එක 75 දක්වා මේ ඇප්‍රිෂියේෂන් එක සිද්ධ විය හැකි. වොච් එක ඉන්න ආවේ ඩේලි චාර්ට් එක තමයි වට මේ පේන්නේ. ජනාධිපති අපේක්ෂකයෝ 7 මේ වෙනකොට ක්‍රිප්ටෝ සම්බන්ධ පොඩි ඉඟි පළ කරලා තියෙන බව සඳහන් වෙනවා. මේකේ පහළට ගියොත්ින් අපිට බලා ගන්න පුළුවන්. අංක එකට ඉන්නේ වර්තමාන ජනාධිපති ජෝ බයිඩන් නෝ ෆන්ඩමෙන්ටල් වැලියු. ක්‍රිප්ටෝ වල කිසිම වැලියු එකක් ෆන්ඩමෙන්ටලි නැති බව තමයි ජෝ බයිඩන් සඳහන් කරලා තියෙන්නේ. එතකොට ජෝ බයිඩන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ක්‍රිප්ටෝ ගැන ගනිද්දි විශ්වාසයක් තිබිය නොහැකි බව තමයි සඳහන් වෙන්නේ. මෑතකදී වාර මතක නම් 130ක බිට්කොයින් මයිනර්ස්ලාට ටැක්ස් එකක් පවා ගැහුවා. ඉතින් මේ නිසා දැඩි අප්‍රසාදයට පත්වලා ඉන්න නායකෙක් විදිහට ක්‍රිප්ටෝ ස්පේස් එක ඇතුලේ ජෝ බයිඩන් හැඳින්විය හැකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ත් එහෙමම තමයි. ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙන ඇම් නොට ෆෑන් ඔෆ් බිට්කොයින් කියලා. එතකොට යම් අවස්ථාවල ක්‍රිප්ටෝ කරන්සි ගැන සඳහන් කරත් ඇම් නොට මේ යාගේ ට්විටර් හැන්ඩල් එකම දාලා තියෙනවා ෆෑන් ඔෆ් බිට්කොයින්. ඔකෝ එක ගියා. I'm not a fan of Bitcoin and other cryptocurrencies which are not money and whose value is highly volatile and based on thin air.
ඉතින් එතකොට ජෝ බයිඩන් වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් උත් ඒක තමයි තමයි කියන්නේ වර්තමාන ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නේ කලුතෙන් තරඟ කරනවා ඒකෙදී රොන් ඩිසෙන්ටිස් රිපබ්ලිකන් පක්ෂයේ යා කියලා තිනවා you have every right to do bitcoin කියලා ඒ සම්බන්ධයෙන් මම පෙනී ඉන්නවා කියලා කියන කතාව තහවුරු කරා ඒ වගේම මයිකල් සේල දාපු මේ වෝට් එකක අහනවා ජනතාවගෙන් ඇමරිකානු ඔයා මේ ක්‍රිප්ටෝ වලට සපෝට් කරන ඡන්දදායකයෙකුට වෝට් කරන්න කැමතිද කියලා 183ක් කියලා තිනේ යස් ක්‍රිප්ටෝ වලට බිට්කොයින් වලට සපෝට් කරනවා නම් තමයි අපි ඡන්ද දෙන්නේ කියලා මම කිව්වා මේක මීට කලිනුත් ඉස්සරහදී ඡන්දයක් දෙනා නම් බිට්කොයින් වලට ක්‍රිප්ටෝ වලට සපෝට් කරන කෙනෙක් විය යුතුමයි නැත්නම් යංග ක්‍රවුඩ් එක විශේෂයෙන් ක්‍රිප්ටෝ ක්‍රවුඩ් එක යංගම නෙවෙයි ක්‍රිප්ටෝ ක්‍රවුඩ් එක ඡන්ද දෙන්නේ නැහැ මේනි විවේක් රාමස්වාමි කියන්නේ තවත් ඒ වගේම කැන්ඩිඩේට් කෙනෙක් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වයට තරඟ වදිනවා එයත් කියලා තිනවා ක්‍රිප්ටෝ වලට බිට්කොයින් should not be regulated as a security කියලා ඒ කියන්නේ ක්‍රිප්ටෝ වලට සපෝට් කළ යුතුයි ආදි වශයෙන් මේ පහළට ගොඩ දෙනෙක් මේ මේ ආටිකල් එක හොයාගෙන බලන්න ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් දැන් ප්‍රසාදයෙන් කතා කරන්නයි වැඩි අප්‍රසාදයෙන් කතා කරන්නට වඩා මේ දේශපාලන තරඟ ඉදිරි ඇමරිකානු ජනාධිපති ප්‍රතිපක්ෂකත්වය සඳහා එන අනිත් විදිහකට ඉතුරු සොල්සුරට බලමු